ත්‍රිකුණාමලයේ කුරින්මාකණි ගම්මානයේ සිට කුරුණ්‍යංකණි කලපුවරහා කින්ඥා නගරයේ තැමින් සිටි පිරිසක් රැගත් පාලම් පාරුවක් පෙරළී ගියේ ඊයේ පෙරවරුවේදී. අනතුරින් පසු කුපිත වූ පිරිස් ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තෞෆික් මහතාගේ නිවසට පහර දුන්නේ මුල්ගල තැබූ පාර්ලිමේ කටයුතු තවමත් නිම නොකිරීමට විරෝධය පළ කරමින්. ප්‍රදේශයේ ජනතාව අදත් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ගම්මානයට අද සිට බස් රථයක් ලබා දීමට පියවර ගැනීමත් සමගයි. මෙතර පාලම්පාරු අනතුරට හේතු කරුණු පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා. ඒ කින්නියා ප්‍රදේශයේ තියෙන දැවැන්තම ප්‍රශ්නය මේ ජනතාව අනාරක්ෂිතව පාරවල යනවා ඒ නිසා පාලමක් අදලා දෙන්න කියලා. ඒ අනුව මම 2021 අතරින් මාසෙ ගිහිල්ලා මුල්ගල තියලා වැඩ පටන් ගත්තා. ප්‍රාදේශ සභා නගර සභා සියලු දෙනාම ඒකමතිකව තීන්දුව කළා. දැන් මේ පාලම් අදලා ඉවර වෙනකන් විකල්ප මාර්ගයක් විදියට කිලෝමීටර් 3 මාර්ග පාරක් පාවිච්චි කරන්න. හැබැයි මේ මාර්ගය අදලා ඒ ජනතාව සමහර අය පාවිච්චි කරද්දී තමා අනාරක්ෂිත ලෙස තමන්ට නැති බලයක් උපයෝග කරගෙන ජනතාව එයාට මෙයාට ගෙනියන්න කෙටි මාර්ගවලින් මුදල් අම්බ කරන්න ව්‍යාපාරිකයෙක්ට මේ පාරුවක් ෆෙරි සර්විස් එකක් දාන්න අවසර ලබා දීලා තියෙනවා. එතකොට මේ නිසා තමයි ඊයේ මේ අවාසනාවන්ත සිද්ධියට ඒ කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මුණ දෙන්නේ. ඒ නිසා මේකේ ඵලෙණි වග උත්තරකරු කින්නියා නගර සභාව මොකද අපි අවසර ලබා නොදී අපි අවසර ලබා දෙන්න බෑ කියද්දි මේ කින්නියා නගර සභාවේ නගරාධිපතිතුමා කරපු ක්‍රියාදාමය නිසා තමයි මේ අහිංසක මිනිස්සු මරණයට පත් වෙන්නේ. ඒ නිසා පෑදිලියම කින්නියා නගර සභාවේ සභාපතිතුමා විශේෂයෙන් වග කියන්න ඕනේ. ආ මරණ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න නම් කින්නියාවේ නගරාධිපතිතුමාගේ වැඩ වාමත් ිට වන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ කරපු අපරාධයට විරුද්ධව කටයුතු කරන්නත් කියලා මේ ගරු සභාවෙන් මම ඉතාමත් ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඔබතුමා මේ ඇමතිවරයා හැටියට මේ ප්‍රදේශයට ගිහිල්ලා මේ පාලම හදන්න මුල් ගල තිබ්බා. එතකොට මේ වැඩ තවම අතරමඟ නැවතිලා තියෙන්නේ වැඩ ඉවර වෙලත් නැහැ. කසයන කාලයකුත් වෙනවා. තමුන්නාංශ හිතන්නේ ආප කඩේ ආප පුච්චන වාගේ පාලම් හදන්න බෑ. කලපුව මැද ෆයිලින් කරන්න ඕනේ, ටෙස්ටිං කරන්න ඕනේ, ඒකේ ප්‍රමිතිය බලන්න ඕනේ. ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න තමුන්නාංශ කතා කරන්න එපා.